දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අද දවසේ ලබා දුන්නු අධිකරණයේ තීරණය ගැන ඒ අනුව අපි කල්පනා කළා මේ රටේ අද විශාල වගකීමක් තිබෙනවා විවිධ වියදම් කිරීම සඳහා උවමනා කරන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඊට ඉඩ සැලැස්වෙන ක්‍රමයක් අපි හැදී යුතුයි කියලා අපි කතා කළා. අපේ මේ ආණ්ඩු බලය අපි තවදුරටත් පවත්වාගෙන යමින් අපිට භාරකාර ආණ්ඩුවක් හැටියට ඒ කටයුත්ත කරන්න පුළුවන් තැනකට මේ එකඟත්වයක් ගේන්න පුළුවන් වුණොත් ඒ සඳහා කටයුතු කරන්න රත්න හාමුදුරුවෝ භාරගත්තා. ඒ අනුව අපිට අතුරු සම්මත ගිණුම ඉතා ඉක්මනින් සම්මත කරගත යුතුයි ලබන වසරේ වියදම් සඳහා. ඒක තමයි මේ වෙලාවේ අපිට හුඟක් හිතට බරක් හැටියට තිබෙන්නේ. දැන්ට අපි දෙගොල්ල අතර යන කඹ ඇදිල්ල අපිට තව හුඟක් දුරගෙන යන්න පුළුවන් අද උසාවිය ලැබුණු තීරණයත් එක්ක. නමුත් කඹ ඇද ඇද ඉන්නකොට රටේ ඇතිවෙන්නා වූ උග්‍ර තත්ත්වය ගැන අපිට තිබෙන්නා වූ වගකීම අපිට ඉටු නොකර ඉන්න බැරි බව අපිම තීන්දු කරගන්න. ඒ අනුව හෙට උදේ අගමැතිතුමා ප්‍රකාශයක් කරනවා. එතුමාගෙන් එහෙම කතාවක් වුණාද මෙතන? එතුමාගෙන්ම අහගන්නේ. ඒක මං කියන්නේ කොහොඳ නැහැ. අගමැතිතුමා අගමැතිතුමා වෙනුවෙන් කතා කරා. නෑ මම මේ වෙනුවෙන් දැන් කතා කරන්නේ. හෙට උදේ අගමැතිතුමා කරන ප්‍රකාශය එතුමාගෙන්ම දැනගන්න. කොහෙද කියලා මං දන්නේ නැහැ. එතුමා විජේරාණිත කරාද? මම කිව්වා දැන් අපිට තියෙන ප්‍රශ්නය අපිට පුළුවන් දිගටම කැමරාලා තියන්න. අද තීරණයෙන් ඉතාමත්ම පැහැදිලිව තහවුරු වුණා අර උසාවියේදී සම්මත කරපු විශ්වාස භංග යෝජනාවල බලංගුතාවයක් නැති බව. අද අපට ඉදිරියට ගෙන යන්න අපේ අභියාචනය ඉඩ ලබා දීම අපි නගන තර්කයට අපි ඉදිරිපත් කරන අපගේ අභියාචනයේ පදනමට යම් සැලකීමක් තිබෙනවා කියන එක උසාවිය පෙන්නුම් කළා. ඊට විරුද්ධව එයා පෙන්නුම් කළේ අපි විශ්වාස භංග යෝජනාවකින් පරාජ කරපු කට්ටියක්. ඒ නිසා අපට වගකීමක් බලයක් නැහැ කියලා. ඒක උසාවිය නොපිළිගැනීම අපි ලොකු ජයග්‍රහණයක්. කවුද ආණ්ඩු හදන්නේ එතකොට? ඒව තමයි තමයි භාරකාර ආණ්ඩුවක් කියලා කිව්වේ. භාරකාර ආණ්ඩුවක් කියන්නේ රත්න හාමුදුරු යෝජනාව. ඒ කියන්නේ භාරකාර ආණ්ඩුවක් හද UMP එකත් එක්ක ඔබතුමාල එකට යන්න. භාරකාර ආණ්ඩුවක් කියන්නේ ඔක්කොම ඉන්න ආණ්ඩුවන්නේ. ඔක්කොම ඉන්න ආණ්ඩුවක්. ඒක අගමැති කවුද? ඒවා තාම නෑ තීන්දුව කරේ. ඒවා තමයි කතා බහ කරගන්න වෙන්නේ. අගමැති රණවීර වික්‍රමසිංහ මහත්තයා වුණත් එහෙම ඉදිරියට යනවද? කතා බහ කරගෙනලා තීන්දුව කරනවා මිසක් මට මෙතන ඉඳන් ඒවා නියම කරන්න බෑ. ඒ කියන්නේ ඔබතුමාල අගමැත්තකුත් නෑනේ? නෑ මගේ අගමැත්ත තියෙනවා රණවීර වික්‍රමසිංහට මගේ ජීවිතේ තියෙන තාක්කල්. හා ඒ කියන්නේ කිසිසේත්ම වෙනසක් නෑ. ඒ ගැන ආයමත් දෙපාරක් මට හිතන්නත් දෙයක් නැහැ. නමුත් මේ රට වෙනුවෙන් ඉටු කරන්න තියෙන වගකීමත් ඉටු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ගැටලු තව විසඳන්න කොච්චර කල් යයිද? ඒක මන් දන්නේ. ඉතින් මේ විදිහට ඔබතුමාලා අරියක් පස්සර ගත්තයි කියලා වැඩක් නැහැ. ඉතින් ගැටලු තියෙනවා. ගැටලු එතනම නේ. ඒක මගේ අපේ වගකීම තියෙන්නේ අපේ වගකීම ඉටු කිරීමයි. ඒක ගැන අනිත් අය තමන්ගේ වගකීමත් ඉටු කරන්න ඕනේ. මොනවද ඒ වගකීම? ඒ වගකීම තමයි ඔය භාරකාර ආණ්ඩුව වැනි දෙයක් තුන් මාසකින් ඡන්දයක් තියෙන පාට එකක් ගත්තා. ඒ වගේ දෙයක්. හරි. මම වුණේ තරන් කියුවා. තව උඟක් කට්ටිය ඉන්නවෙන්නේ.